න්නතු අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාග්ඩ කල්පනා කළී අංගුත්තර නිකායි චතුක්ක නිපාතයේ සඳහන් වෙන අචින්තේය කියන සූත්‍ර දේශනාව යම් කරුණක් ගැන හිතලා ඉවරයක් කරන්න බැරිද එවන්රුණු හතරක් පිළිබඳව පැහැදිලි කරපු සූත්‍ර දේශනාව. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ නිමක් නැති බුද්ධ ගුණය යම් තරමකට සාකච්ඡා කෙරෙන මේ සූත්‍ර දේශනාවෙන් බුදුගුණවල අනන්ත බව කොපමුණද කියන කාරණාවට අපිට කරුණු බොහෝම ස්වල්පයක් තේරුම් ගණ්ඩ අවස්ථාව තියෙනෝ. ඒ පදනම් කරගෙන බුදුගුණ භාවනාව ව භාවනාව වඩන්ඩ කැමැති කෙනෙක් ඉන්නවනන් ඒ පිරිසට ඉතාම උසස් ප්‍රයෝජනයක් ලබන්න්න පුළුවන්. මකද මේ භාවනාව වඩනකොට බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියල කියන්ඩ අපි පුරු දුවෙලා ඉන්නවා. නමුත් බුදුගුණ අනන්තයි කියල කියන්නේ වචන මාත්‍රයකට විතරයි අපි. එහෙම සඳහන් කලා කියලා බුද්ධ ගුණය අපේ හිතේ වැඩෙන බවක් නෑ. ඒමනං බුදුගුණ අනන්තයි කියල කියහම බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද අනන්ත උනේ කොහොමද කියන කාරණාව තේරුම්ගණ්ඩ පුළුහංකම තිබුණොත් ඒ ඔස්සේ සිත මෙහයවන්ඩ පුළහන්නන් තමයි. ඒ නිමක් නැති ගුණේ තුළෙ අපේ හිත වැඩෙන්ඩ පටන්ගන්නේ. එමරන් එවන් කාරණාවක් සම්පූර්ණ කරන ශ්‍රද්ධහා වන්තයන්ටත් මේ සූත්‍රයේ බොහෝම උපකාරයි. අනිත් සියලු දෙනාටමත් තමන්ගේ සැදැහැස් සිත භාගිතුන් වහස කෙරෙහි පුබුදවා ගණ්ඩ මේ සූත්‍රයේ බොහෝම උපකාරයි. අපි ඒ සූත්‍රයෙන් කරනු ටික සාකච්ඡා කරමු මුළු සූත්‍රේම අපිට එක දේශනාවකින් නිමා කරන්න බැරිවෙයි. එනිසා දේශනා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එහි පළවෙනිම දේශනාව තමයි මේ පිනතුන් විසින් සිදුකරවන්ඩ මේ දායකත්වය ලබල දෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්්ඩ යෙදුනා චත්තානිමානි භික්ගවේ අකින් තයියානාන. මහනිනී නොසිතය යුතු අකින්තය ධර්ම හතරක් බේලෝකි තියෙනවා. යානයේ කින්තේන්තූ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස යම් කාරණාවක් හිතද්දි හිත උමතු බවට පත්වෙනවද සිහි විකල් බවට පත්වෙනවද හිතට මහත් වූ වෙහෙසක් දැනෙනවාද අං එවැනි කරුණු හතරක් ලෝක තියෙනවා මේ මුල් පැහැදිලි කරපු කාරණාවම තමයි මේ නැවත පැහැදිලි කරන්නේ යම් කරුණක් ගැන හිතනකොට හිත උමතු භාවයට පත්වෙනවද. එවගේම සිහය විකල් වෙනවද හිතට මහත් වූ වෙහෙසක් දෙනෙනවද. එහෙම කරුණු හතරක් තියෙනවා කියලා දේශනා කරනවා. කතමාන චත්තාාරි මහනණි මොනවදේ කරුණු හතර භාගිතන් වහන්සේ නැවත දේශනා කරනවා බුද්ධානාන භිග්ගවේ බුද්ධ විෂ අචංතය න්චත මහන. කරුණු හතර පළවිනි එක තමයි මේ බුද්ධ විෂය කියල කියන්නේ කෙනෙකුට කවදාවත් හිතල ඉවර කරන්න බෑ ඒ කාරණාව පිවතුන අපි බොහෝතැංවලික් අහල ඉගෙනගෙන තියෙනවා එක ගාතාරත්නයක් සිහිපත් කළා බුද්ධෝපි බුද්ධස්ස බනයිය වන්න කප්පම්පිචේ අන්්‍ය මභා සමානු කීයේත කප්පුෝ චිරදීගමන්තරේ වන්න ඕන කීේත තතාගතස්ස බුද්ධෝපි බුද්දස්ස බනෙය වන්න. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින්. කප්පම්පිචේ අන්‍ය මභා සමානු මහා කල්පයක් පුරාවට එක දිගටම දේශනා කළුත් කීයේත කප්පු චිර දීග මන්තරයේ වන්න ඕන කීයේත තතාගතස්ස. ඒ බුදුරජාණන් වහන්සේට මේ බුදුගුණේ එක දිගට වර්ණනා කරනකොට මහා කල්පය ඉවරවෙනවා. මහා කල්පය ඉවරවන නිසා ඉතුරු බුදු ගුණටික දේශනා කරඩ කාලයක් නැතුවයෙනවා. මහා කල්පයේ ඉවරවෙන තුරු දේශනා කළත් ලොවතුරා බුදු කෙනෙකුට තමන් වහන්සේ ගිශ්‍රී මොකයෙන් අනික් බුදුරජාණන් වහන්සේගේ ගුණය වරණා කරලා ඉවර කරන්න හැකියාවක් නැතුවයනෝ. එනම් එවන් වූ ගුණය ගැන කොයි විදිහෙට හිතන්ඩද කොහොම කල්පනා කරන්නද න ඒකාරණාව අපි හිතන්ඩ ගිය ඒකයි සඳහන්කලේ හිත උමතු භාවයට පත්වෙනවා කියලා. හිත වෙහෙසට පත්වෙනවා කියලා. මොකද භාග්‍යතුන් වහසගේ දේශනාවත් සමහර වෙලාවට හරීම වේගවත්. එතකොට මේ දීර්ග බුද්ධ ගුණය පැහැදිලි කරනකොට ඒ වේගවත් දේශනා විලාසේ ාගිතුන් හසිදගන. ඉතා වේගවත් කියල කීවී සඳහන් කරනවා සාමාන්‍ය පුද්ගලයෙක් එක අකුරක් කියනකොට නැතන් එක වචනයක් කියනකොට අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේ අකුරු අටක් කියනවා කියලා අපි අයන්න කියනකොට ආනන්දයන් වහන්සේ අයන්න අට පාරක් කියවා ආනන්දයන් වහන්සේ එකපාරක් අයන්න කියනකොට සැරියුත් මහරහතන් වහන්සේ ඒ අකුර අටපාරක් කියනවා සැරියුත් මහරහතන් වහන්සේ එකපාරක් අයන්න කියනකොට බුදුරජාණන් වහන්සේ අටපාරක් අයන්න කියනවා. එතකොට සාමාන්‍ය පුද්ගිලයක් එකපාරක් කියනකොට ආනන්දයන් වහන්සේ අටපාරක් කියනවා ආනන්දයන් වහස අටපාරකීනකොට සාරිපුත්තයන් වහස අටපාරක්කීන. සැරියුත්ම රහතන් වහසේ එකපාරක්කීනකොට භාගිතුන් වහස අටපාරක්කීනවා. එමනං ආනන්දයන් වහන්සේ එක පාරක් කියීනකොට සාරිපපුත්්‍යයන් වහස අටපාරක්කීනකොට අටවරක් අට හැටහතරයි. එනං භාගිතුන් වහස සාරිපුත්තයන් වහසේ එකපාරක් කියීනකොට අටපාරක් අයන්න කියහම නට අතර වරක් අට පන්සිය දොළහක් වෙනවා. එන අපි එක වචනයක් පිට කරනකොට පෘතජ්ජන පුද්ගලය හැටියට භාගිතුන් වහන්සේගේ ශ්‍රීීමකයිෙන් වචන පන්සිය දොළහක් පිට වෙනවා. ඒතරං වේකවත්වාග විලාසයකින් දේශනා කළ මහා කල්පයක් ගෙවිලයනෝ බුද්ධගුණය දේශනා කරලා නිමා කරන්න බැරුවයන. එන මේ අනන්තයි අසම සමයි අසීමාන්තිකයි ප්‍රමාණ කළ නොහැකි කියන කාරණාවවත් පිනතින අපිට තේරුම්ගන්ඩ බැරුවනවා. ඒකයි මේ සඳහන් කරලා තියෙන්න්නේ. බුද්ධ විෂය සිතය යුතු නෑ කියල මෙතන සඳහන් කරනවා. ඒම සඳහන් කළේ ඒ බුද්ධ විෂය අපි දැනගණ්ඩ එපාකේනෙකද. බුදුගුණ භාවනාව වඩන්ඩ එපාකයනෙකද. නෙමෙයි සඳහන් කරන්නේ අපිට හිතල ඉවර කරන්න බෑ කියන කාරණාවයි මේ කියලා තියෙන්නේ. ඉළඟට පිනතින සඳහන් කලාා ජායිස්්‍ය භික්කවේ දිහාන විෂයෝ අපට හිතල ඉවර කරන්න බැරි දෙවනි කාරණාව. දිහාන තියෙන පුද්ගලයාගේ දිහාන විෂය මේ දිහානය තුළ හැසිරෙන කෙනා ඒ ධ්‍යනයේ තුළින් කටයුතු කරන්නේ කොහොමද ඒ කරන කාරණා අපිට පුදුම සහගතයි. ඒක උනේ කොහොමද කියන එක කොහොමොත් තේරෙන්නේ. සමහර වෙලාවට සිදුරක් දොරක් නැතු බිත්තියක් අතරින් ගමන් කරනවා ගහක් අතරින් ගමන් කරනවා විශාල ගල් පරුවතයක් හරහා ගමන් කරනවා. මහපොළොව කිමිදිලා සාගරයෙන් මතුවෙනවා. සාගරයෙන් ගිලිලා මහපොළොවින්මත්වෙනවා. සම්හර වෙලාවට මහ මෙර සිදුරු කරගෙන තෞතිසාාව දක්වා ගමන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වල තෞතිසාාවට වැඩම කළා. මහා ප්‍රාතිහාරය දකිද එකතුවෙච්ච පිරිස යොදුන් තිස් හයක් විතර ප්‍රමාණයේ සම්පූර්ණ වට ප්‍රමාණය පැතිරි ලහිට. කෝටි ප්‍රකෝටි ගානක් පිරිස. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයෙන් පස්සේ දකිින්ද ලැබුණි නෑ හෙරු නැති අහසක් වගේ සඳු නැති අහසක් වගේ භාග්‍යතුවන් වහන්සේ නොදකින නිසා අන්දකාරයයි කෙළෙහිතනා. භාගිතුන් වහසේගේ බුද්ධ රශ්මියය විහිදනකොට හිරු දහසක් පැව්ව වගේ ලියයි කර කියෙන්. ඒ තරන් මහා ආලෝකයක් හදිසියේ මතුරු දහන් වුුණහම අපිට දකිින්ඩ තියෙන සාමාන්‍ය සූර්යා පෙනුණත් ලෝකෙ අඳුරුී වගේ දැනනි. එතිැ මිනිස්සුන්ට මහා අඳුරක් දෙනෙනවා. නමුත් භාගිතුන් වහසේ කොහි වැඩියද. මුගල මරහතන් වහන්සේගේ අහ්පුූ හම මුගලන් මහරහතන් වහස කල්පනා කළා තවත් කෙනෙකුගේ ගුණය ඉස්මතු කරන්නඩනේ.ඒ නිසා උත්තර දෙන්නේ නැතුව සඳහන් කලා අනුරුද්ධයන් වහන්සේග අහඬ කියලා. අනුරද්ද මරහතන් වහස ළඟට ගිහල මිනිසු ඇහුවා ස්වාමීනි භාගිතුන් වහන්සේ කොහෙද වැඩිය කියලා උන්වහන්සේ සඳහන් කළලා අපේ බුදුරජාණන් වහසේ හත්වවෙනි වස්කාලය ගත කිරීම සඳහා ප්‍රාතිහාරයෙන් පස්සේ තවතිසාාවට වැඩියකිින්. දැ මිනිස්සු කවදහරි බුදුරජාණන් වහන්සේ ආපහු දැකළමයි යන්න කෙළ හිතුවා. එනිසා මේ මිනිස්සු ඇතිෙන්ටම වෙලා ඉන්නවා එතින් පිනතින ඒකාරණාවත් ඉතාම ආශ්චරය කරුණක් තවත් දීර්ගෝ පැහැදිලි කරණන්න අවශ්‍ය පස්කාලනය එළමෙන්ඩෙන්නේ ඒ ඒ කාලි ඉන්දියාවට පුදුම විදිහට වහිනවා. ඒකනනි භාගිතන වහසසි වස්කාලේ අනුදැන වදාලි නමුත් මේ කෝටි ගානක් මිනිස්සුන්ට කවුරුවත් ගෙවල් හැදුවද. නමුත් සඳහන් කරනවා මුළු දඹදිවට එක්ක විදිහට වහිනෝ. නමුත් මේ මිනිස්සු පැතිරිලා ඉන්න යොදුන් ගානක් භූමි භාගයට එක වැහි බින්දුවක් වැටින්නේ කියලා. ඇයි භාගිතුන් වහසේ වෙනීම බලාගින්. නාත පින්ටික සිටිතුමා මේ කෝටි ගානටම කණ්ඩ දෙනවා කෑම දෙනවා බීම දෙනවා ඇඳුම් පැළඳුම් දෙනවා බේත්හේත් දෙනවා අවශ්‍ය සියලුම දේවල් දෙනවා නමුත් චූලානාත පිින්්ික සිටතුමා කියලා කියෙනෙ අි බෝගී සිටුවරුන්ගෙන් කෙනෙක් නෙමෙයි එනක් සිටිතුමාට කොහෙන්ද මිච්චර ධනේ සඳහන් කරනවා සිටිතුමාගාව තියන මුළු දනස්කන්දය මේ මිනිස්සුන්ට එකවේලක් කණ්ඩ දෙන්න පුළුවන්. එන එකවේලක් දෙනකොට ගබඩා ටික ඔක්කොම හිස්සෙනවා. නමුත් බුද්ධානු වහවු බලයෙන් පහුුවදා කෑම වේල දෙඩේ යනකොට සියලු ගබඩාාවල් ආපහු දෙවියෝ විසිං පුරෝලා තියෙනවා. නමුත් අපි සඳහන් කරන්න හැදවී දැන් මේ මිනිස්සු භාගිතන වහසි වඩිනකම්ම බලාගෙනන්නවනි. එක දසක් හමගලං හරහතන් හස ලඟට හිල්ල සඳහන් කරනව ස්වාමීණී. අපි දැන් දවස් අසූතුනක් එකක් දිගට බලාගනින්න්නව භාගිත නොහස දකිින්ද. තව කොච්චර කල්ලේයිද වඩින්න්න කියලා. මහම්ගලක් මහරහතන් වහසේ මහපොලෝටකි මිදිිල. මහ පෘතුවිය යටින් ගිහිල්ල සාගරයේ මැදිින් මතුුණ. ඉන්ද්‍රනීල මානිිකකයක් වගේ. සාගරයේ නිල්පාට ජලතලේ මතවන්වහස්සේ සියරු දෙනාට පෙනී හිටලා අධිෂ්ඨානයක් කළා තෞතිසාාවදක්වවා මම මහමෙර සිදුුරු කරගෙන යනවා සකල ලෝකවාසීන්ටේ බෞ්පියෙන් ටෝන කියලා. නැවත සාගරය කමිදිලා යදුන් අසූහාරදාහක් මහමෙර. මුලටගෙහිල්ලා එතැන ඉඳලා තෞතිසාාවදක්වා මහමේීරු පරවතය ඇතුලෙෙන් වඩිනෝ. විශේෂයෙන් සඳහන් කරනවා සතරම හා දිවයින වාසීන්ටම පේනවා. මහමේරු පරවතිය සිිදුරු කරගෙන වඩි නෝ. එක එක විදිහෙට එකක දිවයිනට පේනවා. ඉන්ද්‍රනීල මානික්ක්‍යයක් ගමන් කරනවා වගේ. රක්තවර්ණ මානනික්ක්‍යයක් ගමන් කරන වගේ ඉස් පටික මානිිකයක් ගමන් කරනවා වගේ එතකොට මේ ධ්‍යානවන්තයකුගේ ශක්තිය. එහෙම ගමන් කරලා තෞතිසාාව මුදුනේ තෞතිසාාව තියනෙ මහමෙර මුදුනේ යුදු නසූ හතර දහක් උසින් තියෙන්නේ. පලවිින් දිවිය ලෝකකි චාතුන් ම හාරාජිකය බ්ලි හම්බ වෙන තැන යොදුන් හතලිස් දෙදාහක් උඩින් තමයි තියෙන්නේ මනුසලෝකෙට. එතනන් දලා යුදුන් හතලිස් දෙදාහක් කුඩින් තියන්නේ තවතිසාව. එතනේ දල යුදුන් හතලස්දහක් උඩින් යාම එහම යොදුන් හතලිස් දෙදාහෙන් හතලිස් දෙදහට තියෙන්. එනම් මහමේරු පර්වතය මහපොළොවින් උඩට යුදුන් අසූ හතරදාහක් තියෙනවා උන්වහස යුදුන් අසූ හතරදාහ කරවල කරන්නේ තවතිසාාවේ. භාගිතුන් වහන්සේගේ සිරිපතුල ෂස් පර්ෂි කරගෙන භාගිතුන් වහසේ ලාඟික් මත් වෙනවා. දෙවියන්ට පවාපුදු මයි සක්කොලවල් දහදාහක දෙවියෝ රැස්වෙලා. එකක ඉදිකටු සිදුරක් ඇතුළෙ දෙවිවරු හැටක් විතර ඉන්න වෙලාවි. මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සගේ සිරිපතුළ ළඟට වැඩීකෝමට කියලා. නමුත් කාරණාව හගනඉන්නවා මිසක් මේ මහා පරුවත රාජා තුළින් කෙමිදිලා භාගිතුන් වහන්සේගේ සිරිපතුල ළඟට උන්වහන්සේ වැඩපු හැටි අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ. එනම් ධ්‍යහාාන ලාබියකුගේ දිහාන විෂය. සාමාන්‍ය පුද්ගලයෙකුට කවදාවත් තේරුම්ගණ්ඩ තේරුම්ග්ඩ බෑ මේ සඳහා කරුණු තව ඕන තරං සාකච්ඡා කරන්න තියෙනවා එළඟට පින්නතුනේ කම්මස්ස විපාකු නත කම්ම විපාකූ ඔබික්කවී අචින්තෙයෝ න්චින්තේ තබ්බු මේ කර්මයාගේ විපාකය කොහොමද කියන කාරණාවත් අපිට කවදාවත් තේරෙන්න්නේ නෑ. කුසලකර්ම වේවා අකුසලකර්මවේවා. විපාග දෙෙන් හැටි තේරෙත් නේ. එනිසා යම් කර්මයක් සරුව සම්පූර්ණයෙන්ම වැටහෙනවනම්. ඒ වැටහෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන් සිටි විතරයි. අපි කරුම කරනවා නමුත් විපාක දෙෙන් හැටි තේරෙන්නේ. මේ සත්වයා මේ කළ කුසල කර්මය තරම් කාලයකට හුට විපාක දෙනවාද. යම් සත්්‍යයෙක් සිදුකළ මේ අකුසල කරමය කොතරම් කාලයකට ඔහුට විපාක දෙනවාද මේ දෙකම හරියටම දන්නේ බුදුරජාණන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේටවත් වැටහෙන්නේ නැෑ. හේතු අඩ්ඩ ශ්‍රාවකයන් වහන්සේ පාරමිතා පුරන්නේ මහාකල් පාසංකේයකුත් ලක්ෂේකයි එ ආපහු බැලූ උන්ස අපපහු බලන්ඩ පුළුවහන් වෙන්නෙ තමන් වහන්සේගේ පාරමිතා කාලයේ විතරයි. අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් පාරමිතා පිරුවේ මහාකල්ප ලක්ෂේ. ආපහු බැලුවොත් බලන්ඩ පුළුහන් වෙන්නේ තමන් වහන්සේ පාරමිතා පුරපු කාලය කාලයේ විතරයි. නමුත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ කොයිතරං කාලයක් ආපහු බලනවාද. ඒ කාරණාව මේ ලෝකෙ වෙන කාටවත් තේරෙන්නේ නෑ. කොයිත් තරං අතීතයේ බැලුවත් මහාකල්ප අසංක අප්‍රමාණ තරන් අතීතයට බැලුවත් ඒ කාරණාව මේ දැන් තමන් වහන්සේගේ දෑස ඉදිරිපිට සිදුවන දෙයක් වගේ සියලුම කාරණා පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සට පුළුවන්. පිනතිනි සමහර කුසලකරම තියෙනවා. මහා කල්ප ගනන් විපාක දෙනවා. බුද්ධාන්තර ගනන් විපාක දෙනවා. නමුත් එහෙම විපාක දෙන අකුසල කරුම ගැන සඳහන් කරලා නෑ. ඒකත් මේ ලෝක පුදුමයක්. මනුස්ස ලෝකෙ ජීවත්වෙන කෙනෙක් කරන බලවත්ම අකුසල කරුමේ අනන්තරී කරමය. කොච්චර කාලයක් විපාග දෙනවා කල සඳහන් කලාන්න. අන්තර්කල්ප එකයි අවිීචීයට ගියොත් ආනන්තරය කර්මයක් කළොත් අවිීචයට යනවමයි අන්තර්කල්පයක් විපාක දෙනවා. එතකොට අන්තර්කල්පයක් කියල කියන්නේ මහාකල්පයේ දෙසය පණස්සයිෙන් එක. මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප තියෙනවා දෙසිය පනස් සය. ඒ දෙසය පනස්සයින් එකත් තමයි ආනන්තරිය කරමය විපාක දෙෙන්නේ. පතු බුදුරජාණන් වහන්සේ නමකගේ සුගන්ද කුටියේ සුවන්ද දුමින් සුවඳවත් කරුපු එක සැදැහැවති මහාකල්ප තිස්දාහක් සුගතියේ ඉපදිච්ච බෞධර්මයේ සඳහන් කරන අපේ බුදුරජාණන් වහන්සේට සමන් මල් පූජා කළ සුමන මාලාකාරයා අනාගතය අති දීර්ඝ කාලයක්, මහාකල්ප ලක්‍ෂයකට තරන් ආසන්න කාලය. සුගතියමු පත්තිය ලබනවා. අවසානි පසේ බුද්ධත්වයත් ලබනෝ. එතකොට ආනන්තරීයේ කර්මයයි සමන් මල් මිටි අටක පූජාවයි. කුසල කරුමය මොනතරන් මහත් වෙනවද අකුසල කරමයට වඩ. අන්න ඒ නිසාම තමයි අපිට කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන් නමුත් ධර්මය කොතනවත් කියල නෑ පෞත් අනුමෝදන් කරන්න පුළුවන් කියලා පවු දෙෙන්ඩ බෑ නමුත් පින් දෙන්න පුළුවන්. එනම් පව ඒ තරම්ම ඒ තරම්ම ශක්තිමත් නෑ පින ඉතාම බලවා. නමු කෙනෙක් හරියට පින්කමක් කරහම. ඒ කොයි තරං කාලයක් ඒ පුද්ගලයාට සැප විපාක පිණිස පවතිනවද කියන එක හරියට මදන්නේ බුදුරජාණන් වහස විතරයි. ඒ කියන්න වෙන කිසි කෙනෙක් ලෝකන. අකුසල කර්මයක් ඒ මම තමයි. අකුසල කර්මය විපාක දෙන්නේ අන්තර්කල්පය ඉනං මහාම අකුසලය ඒ රහතන් වහසේලාටත් කියන්න පුළුව. න කුසල කරමය ඉට වඩා ඉතාම බලවත්. ඒ නිසා මේ කර්ම විෂය හරියට දන්නව නම් ඒත් භාගිතන් වහන්සේමයි. ඊළඟට පිනතිේ ලෝක විෂ අචින්තයයි ලෝකය පිළිබඳව ලෝක විෂය අචින්තයයි කියල කියහම කොහොමද ලෝක විෂය අචින්තය වෙන්නේ කියන කාරණාව මේ කරුණුටිගේ පැහැදිලි කිරීමයි මෙ තියෙන්නේ ඊට වඩා ගැඹුරට ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන සඳහන් කළා ජීවිත කාලින් බුදුරජාණන් වහන්සේගේ ගුණේ අල්ප මාත්‍රයක්වත් අපට දැනගඩ බපුළුහංකමක් ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ විශේෂෂත්‍රය ස සීමාවක් නෑ විශේෂෂත්‍රයේ සීමාවක් නෑ. අං ඒ නිසාම අපි බුදුරජාණන් වහන්සසිට සබ්බ්ඥු හෙේ නෝ. සබ්බ්්‍යුනූ ඒවගේ අපි නිතර අහන වචනය සර්ු වග්ඥගෙලකේනවා. ඒ භාගිතුන් වහගේ විශේෂස්ත්‍රී සීමාවක් නිමාවක් නෑහ. ලෝක විශය කොච්චරද භාගිතුන් වොහසේගේ දැනුමත් තිච්චරයි. භාගිතන් වහසගේ අවබෝධය කොපමනද විශ්වය එපමණයි. ඒ කාරණාව සිහිපත් කළා තාවතකං චිත්තන් යාවතකං යෙයියන්. කියර කාරණාව මේක මනාව පැහැදිලිවෙනවා. පිනතිනි සඳහන් කරනවා තවත් විදිහකට මේ කෝටි ලක්ෂයක් සක්වලය. බුදුරජාණන් වහන්සේ නමකගේ ආග්ඥා ශේෂ්ත්‍රය බුදු කෙනෙකුගේ ආග්ඥාව පවතිනව කෝටි ලක්සයක් සක්වලි තවවිදිකට කිව්වොත් බුදුරජාණන් වහන්සේ යම් වචනයක් දේශනා කර හම මේ කෝටි ලක්ෂයක් සක්වලක සත්‍යයෝ භාගතුන් වහන්සේගේ වචනයට කීකරුෙන්ටුවනේ ඒ විශේෂ අධිෂ්ඨානයක් නැතුව දේශනා කර එතකොට කෝටි ලක්සයක් සක්වල කියල කියහම් එක සක්වොලක තියෙනවා ලෝක තිස් එක බ්‍රහ්මලෝක තියෙනවා විස්ස රූප සහ රූපෝෂී දිවිය ලෝක තියෙනවා හයක් අපායවල් තියෙනවා සතර අපපාය හැටියට හතර එතකොට තිහයි මනුස්සලෝක තියෙනවා එක එතකොට තිස් එකයි මේ ලෝක තල තිස් එකට කියනවා එක සක්වලක් කියලා. මේ එක සක්වලකට එක ඉරක් පායනවා එක හඳක් පායිනවා. එතකොට භාගිතුන් වහන්සේගේ ආඥා ශේෂත්‍රරයේ ඇතුළේ සක්කොලවල් කෝටි ලක්සයක් නං ඒ ආග්ඥා ශේෂත්‍රයේ ඇතුළේ මනුස්සලෝක කෝටි ලක්සයක් තියෙනවා. දිවියලූක එකක් කෝටි ලක්ෂේ බැගින්. සව්වා හයක් තියෙනවා. බ්‍රහ්ම ලෝක කෝටි ලක්ස විශ්සක් තියෙනවා. ඉරවල් කෝටි ලක්සයක් පායනවා හඳවල් කෝටි ලක්ෂයක් පායන. අපි සමහර වෙලාවට හිතනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවූ මේ ලෝකෙ විතරක් ඉන්නවා කියලා. ඇයි මනුස්සලෝක කෝටි ලක්සයක් මේ ආග්ඥාශේෂත්‍රය ඇතුේ තියනවනන්. භාගිතුන් වහසගේ ශ්‍රාවකවේ හැමතැනම ඉන්නවා අපි විතරක් නෙවෙයි භාගිතුන් වහසිගි ශ්‍රාවකි ඒ තරන් මහාශ්‍රාවක පිරිසක් ඉන්න ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවනන් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේම තමයි. නමුත් ඒ ආඥා ශේෂ්ත්‍රයෙන් එතනින් එහාටත් ආග්ඥාව පතුරුවන්ඩ පුළහන් නමුත් සාමාන්‍ය ආග්ඥා ශේෂත්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල. ත් පිඳිතින ආගඥා ශේස්ත්‍රයේ කෝටි ක්ෂයි නමුත් භාගිතුන් වහසේගේ අවබෝධය ඥානශේෂත්‍රය මේ කෝටි ලක්ෂයෙන් එහාට ඕන තරම් පැතිරෙනවා. ඒකාරණාව පැහැදිලි කරනවා මේ මුළු කෝටි ලක්ෂයක් සක්වලම අටින් අවීචියඉදලා උඩින් බවාග්‍රේ දක්වා සම්පූර්ණෙන්ම අබවලින් පුරෝණෝ මේ උදාහරණයව අපිට තේරෙන්නේ කෝටි ලක්සයක් සක්වලම අබවලින් පුරෝණවා යටින් අවිචීය ඉදලා උඩින් බවාග්‍රයේ දක්වා. කතා කරලා තියෙන්නේ පොලෝතලය මත ඉඳල කියල නෙමෙයි යටින් අවීචී හිඳල කියලා කෝටි ලක්සයක් සක්වලෙන් එළියට කෙනෙක් ගෙහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා එතකට යට හම්බෙන තව තව සක්වලවල් ඒ හම්බෙන සක්වලකට එක අබෑටයක් දානෝ නැගෙනහිර පැත්තටම හම්බෙන හැම සක්වලකටම අබෑටේ 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 ගානිී ධර්ගනයනවා මේ කෝටි ලක්ෂයක් සක්වලයේ පුරෝවලා තියන අබ ඇටයක්වත් නැතුූ ඉවරවෙනවා නමුත් නැගෙනහිර පැත්තට යනකොට හම්බෙන සක්වලවල්ල ලිවරයක් නෑ එන පිනතින විශ්වය මොනතරන් අනන්තද. කෝටි ලක්ෂයක් සක්වලක පුරුවපු අබ නැගෙනෙහිර පැත්තට තියෙන සක්වලවල් වලටම එකා බෑටේ ගාන දාලා ඉවර වෙලා තියෙන්නේ. එතකොට හාත් පස කොහොම වෙයිදතාව බටහිරට කොහොමද උතුරට කොහොමද සීමාවක් නෑ නමුත් මේ සීමාවක් නැති සක්වලවල් වල යම් කාරණාවක් බුදුරජාණන් වහන්සේගෙන් යහුවොත්. අහල ඉවරවෙනකොට ඒ සම්බන්ධ උත්තරෙත් භාගිතුනනාසිල බල දෙනවා. දැ නැගෙනහිර පැත්තෙට තියෙන සක්කලළවල් ඉවර වුණේ නෑනෙ තව කොච්චර දාණඩ වෙේද ැගෙනහිරට ඉවරවෙෙන්ඩ. එක් කොච්චරක් දුරගමන් කළත්. කවදාහරි කෙරවලක් හම්බ වෙයිද බුදුරජාණන් වහන්සේගේ. ඥාන ශේෂත්‍රයේ පමණයි කලකින්. ඉතින් කවදක් කොහෙන් ඉවරවීද දන්නේ. භාගිතුන් වහසගේ ඥාන ශේෂත්‍රයේ පමණයි. විශ්වය යම් තරක්ද යම්තරමක්ද භාගිතුන් වහසගේ ඥානයේ එපමණයි භාගිතුන් වහන්සගේ ඥානය යම් පමණක්ද මේ විශ්වයේ පමණයි කළ සඳහන් කරන්න. ආඥා ශේෂස්ත්‍රයේ කෝටි ලක්‍ෂයයිත් ඥානශේෂස්ත්‍රයේ සීමාවක් නෑහැ. දෙන මේ ලෝක විෂය පිළිබඳව තියන දැනුම. කොපමණද කියන කාරණාව සීමාවක් නැති බව සඳහන් කරන්නයි මේ උදාහරණ කීපේ මේ විදිහෙට ගෙනහැ දැක්වී. එනම් භාගිතුන් වහසේගේ සරුවග්ඥතා ඥානය නිමක් නැති මායිමක් නැති මහාඥානශක්තියක්. ඒ ඥානශක්සීය කොහොම ලබන්් ඇදද. මේ ඥානශක් තිය ලබන්්ඩ මොනොව කරන්්ඩ ඇද්ද මොන මොන විදිහහි පින්කන් කරන්නඇදද පිනතුන එක තැනක සඳහන් කරනවා සාරිපපුත්්‍යයන් වහන්සේගේ ප්‍රඥාව ගැන සාරිපුෘත්‍යයන් වහන්සේගේ ප්‍රඥාවට උපමා භාගිතුන් වහසේ දේශනා කරපුත් තැන් අපි පිණතුන් ධර්මයෙන් අහල ඇති මුණගැහිලේති. අපි හැමෝම දන්න කාරණාවක් සාරිපුත්්‍යයන් වහන්සේට මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහිබිින්දු ගාන කොච්චරද කියල කියන්න පුළුවන්කිල්ලා. ඒක කියන්ඩ පුළුවන්කම තිබුණේ සාරිපුෘත්තයන් වහන්සේ වඩ කලින් උපතිස්ස කියන තරුණයාටත් ඒක කියන් පුළුවන් උපතිස්සරත් පුළුවන් ඉපදෙනකොට අරගනාපු ප්‍රඥාව. පිනතිනි භාගිතන් වහන්සේ එක ප්‍රශ්නයක් අහපුවෙලාවේ ඒ අහන්නේට. සර්වගඥන් වහන්සේලාට විෂේ වෙන ප්‍රශ්නයක් ඒකට උත්තර දෙන්න බෑ අග්‍රශ්ාවකයන් වහන්සේට මකදර ලොවතුරා බුදුවරුන්ට පිළිතුර දෙන්නඩ පුළුවන් ප්‍රශ්නයක්ඒක. ප්‍රශ්න මාලාව කැහව භාගිතන් වහන්සේ එතනි දෙහනවා සාමාන්්‍යි ප්‍රතජ්්‍යන මිනිස්සුන්ට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්යක් හනෝ මේ ප්‍රශ්න ටික අහ්‍යෙම සාරිපුදයන් වහන්සේගේ ප්‍රඥාව පෙන්න්නන්. සංකස්ස පුරේට තවති සාවින්ඳල වැඩුක්වෙලාවි. ඉති ප්‍රතජ්ජන මිනිස්සුන්ට විෂයවෙන ප්‍රශ්නයේ ආපුහම ප්‍රතජ්ජන මිනිස් උත්තර දුන්නා. ඊළඟට සෝවාන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්නයක් ඇහවා. පෘතජ්්‍යන මිනිස්සුන්ට ඒකට උත්තර දෙන්න බෑ ඒ මිනිස්සු නිශ්ශබ්ද වුණා සෝවාන් වහන්සේලා උත්තර දුන්න. ඊළඟට සකදාගාමීන් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්නයක් අහපු හම සෝවාන් වහසේල නිශ්්‍යබ්ද වුණ උන්වහසලට උත්තර දෙන්න බේ. ඉලකට අනාගාමීන් වහන්සේලාට විශෂය වෙන ප්‍රශ්නයක් හපු හම සකදාගාමීින් වහන්සලට උත්තර දෙන්න බෑ. මහරහතන් වහන්සේලාට විෂේ වෙන ප්‍රශ්නයක් හපු හ අනාගාමින් වහන්සලට උත්තර දෙෙන්ඩ බෑ. ත්‍රවිද්‍යා ප්‍රාප්ත මහරහතන් වහන්සේට විෂය වෙන ප්‍රශ්නයක්ක හපු හම සාවාමාන්‍ය රහන් වහන්සලට උත්තර දෙන්නෙබ අෂ්ට විද්‍යා පා්ත මහරහතන් වහන්සේලාට විෂය වෙන ප්‍රශ්නයක් අහපු හම අනික්‍රරහතන් වහන්සේලාට උත්තර දෙන්න බැ. අග්‍රශ්්‍රාවකයන් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්නයක් අහපු හම මේ අනිත් අභිග්ඥා ප්‍රාප්ත මහරහතන් වහන්සේලාටත් උත්තර දෙෙන්ද බෑ නමුත් සාරිපපුත්ත මොගල්ල ෑණයන් වහන්සේල දෙනම උත්තර දෙනවා. ඒළඟට පින්නතිනී ාගිතුන් වහසේ නැත ප්‍රශ්නයක් අහනෝ. ඒ ප්‍රශ්නය සැරියුත් මහරහතන් වහසේටයි විෂේවෙන්නේ. ඒ ප්‍රශ්නය හපු හම මුගලන් මහරහතන් වහසේ නිශ්‍යප්ද වෙනවා නමුත් සාරිබෘත්්යන් වහන්සේ. ඉතාසිවුම් පෙහියකින් බොහොම කුඩාදන්්ඩ ඇතන් උපමාව තියෙන්නේ. උපමාව හැටියට අපි සරල වරගත්තුත්තුඔයි ඉතාම සිවුම් පිෙහියකින් කෙල් පිත්තක් කපනවා වගේ. ්නය ල ුරුට උත්තරදී ලවරයි ඊළඟට භාගිතන් වහසේ සරවජඥන් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්න පුහම සාරිබුත්ධයන් වහන්සේ උත්තර දීගන්න බැහ නමු තමන් වහන්සේගේ දහම් දැනුම තමන් වහන්සේගේ ඥාන ශාගරයට බැහැලා තමන්ගේ දැනුමෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්ඩ උ වහසේ හැම්ම පැත්තටම හිතවා තමන්ගගේ දැනුම් සාගරයේ කලබලුනවාගේමිකට උත්තරයක් කොහෙඳද ග එන්න කියලා. නමුත් ඒක විශය වෙන්නේෙ නෑ. ඒලා සඳහන් කරනවා ස්වාමීණී මහා කල්පයක් පුරාවට වහින වැස්සක මහ මුහුදට වෙහි බිින්දු කොච්චරක් වැටුනද. කඳු සිකර මුදුනට වැහිබින්දු කොච්චරක් වැටුනද. තැනිතලා මහ පොෝට වෙහිබිින්දු කොච්චරක් ටුනද මෙ මහා කල්පයක් පුරා වැටුන වැස්සක වැහිබින්දු ගාන කියන්න පුළහන් කියලා කීවට වෙනවෙනම කියන. කඳුූට කොච්චර වැටුණනද මහමුහදට කොච්චර වැටුන ද ගංගාවලට කොච්චර වැටුනද තැනි තලාවට කොච්චර වැටුනද කියලා වෙනම කියන්නත් පුළුවන්. ඒ තරං හැකියාවක් තියෙනකොට. මට මේක විෂේ වෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අකුරු හතරකින් සාරිපතයන් වහන්සට පුංචි උපකාරයක් කරනවා. අකුරු හතරයි කියන්නේ. පොඩි ඉගීයක් දෙනවා වගේ පිනති ඒ කාරණාව ඒ අකුරු හතරෙන් සඳහන් කරපු ගමන් ඒ සරජ්ඥාන් වහන්සේට විශයව වුණ ප්‍රශ්නය එක දිගට විසඳවා කිය කියන්නේ. ඒ තරන් මහා ප්‍රඥ්ඥාවක් තිබුණා. ඒ ප්‍රග්ඥාව මොනව නිසාද කියල ප්‍රශ්නයක් අන මේසා ප්‍රඥාවක් ලැබුවේ සසර මොනෝ කරපු නිසාද. මේ කාරණාව සඳහන් කරන තැන පැහැදිලි කරන්නේ ධර්මයේ ලියන්ඩ. මෙ තල්කොල සහ පංහිදක් දන්දීල තියෙනවා කියලා. දහම් ධර්මය අකුරු කරන්ඩ තල්කොල ටිකක් සහ පංහිදක් දී තිෙන. තමයි මහප්‍ර්ඥාව ලැ කියලා පිනති හෙමනං බන ආහනව කියනෙක් කෙනෙකුට දරම අහන්ඩ සලස්වනව කියනක මේ කරුණුත් එ අපි කරන පංක මේ ආනිසංසයවත් හරියට කළොත් අපිට තේරෙන්නේ නෑ ඒ ආනිසංසේ සංසාරි කොයි තරන් කාලයක් අපි සුවපත් කරයිද කියන කාරනාව අපිට තේරෙන්ෙෙ නෑ හරියටළත් ඒකයි සඳහන් කළේ අපි කරන මේ පංකමක ආනිසන්සේ පවා හරියටම දන්නවනං ඒ කරමේ විෂේවෙන්නෙත් භාගිතන් වහන්සට විතරයි නමුත් අපිට හරියට කරන හැටි බුදුරජාණන් වහන්සේම කියල දුන්න එහෙම කරගත්තොත් විපාකයක්ත් භාගිත වහසම තමයිදන්න ශ්‍රද් හවිං ඒ ක්‍රියාවේ යෙදෙනක පමණයි අපිට කරන්නති හරියටම කරගත්තුොත් පින්කමක් එක පින්කම කරරියට කරගත්තු සහරලට බුද්ධාන්තර ගණන් විපාක දෙෙනවා. එදට ම සඳහන් කලේ කාරණාව එවන් සුළු කරුණක් තුළ සාරිපුෘතතියන් වහන්සේ ලබාගත්ත මහප්‍රග්ඥාව. සීමාවක් නැති විශ්වෝ ධාතුූ පුරාම අවබෝධ ඥානයේ පතුරුවන්ලෙ සාරා සංකය කල්ප ලක්ෂයක් මුළුල්ලි පරමිතාපුරණ කොට මේ ඥාන සමුදාය වෙනුවෙන් තර උන්වහසසි වෙහසින් ද මොන්න තරං පින්කං සම්පූර්ණ කරඩෙදද ඒ වෙනවින් ආරයන් වහන්සේලා ළඟ කොයි තරං දේව ලවබෝධ කරගණ්ඩ ඇදද. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මුුණගෙහෙමින් උන්වහන්සේ ළඟ කොයි ආකාරයේ පූජාවල් කරන්ඩෙද පිනතුන ලෝක විෂය පිළිබඳව මෙතරං දැනුමක් තිබන කෙනෙක් ලෝක හිටියනං ඒත් තවත් සරවඥයන් වහන්සේ නමක්න විතරයි. ලෝකය විශ්වය කොපමනද භාගිතුන් වහසගේ ඥානයේ පමණයි. භාගිතුන් වහසගේ ඥානයේ කොපමනද විශ්වය ඒ පමණයි කියන කාරණාව හිතේ ශ්‍රද්ධාව උපදවුව මිසක් අපට එතනගේ හට තේරෙන දෙයක් නෑ. ආන්ගේ කයි සඳහන්කළේ මෙන්න මේ කාරණා හතර පිළිපදව. මේලෝක කෙනෙක් හිතන්ඩ ගියත් උමතු තත්ත්වයට පත්වෙනවා. හිත වෙහෙසට පත්කරවනු කියල සඳහන්කලයක නැතුව අපට ඉගෙන ගණ්ඩපා කියන කාරණාව නෙමෙහි. එමනම් පිටතනි ධර්ම දේශනාවට වෙංවෙච්ච කාලයත් අපිට නිමා වෙලා තියෙන නිසා අචින්තීයේ සූත්‍රය ආරම්භ කරමින් මූලික කාරණා හතර. මෙන්න මේ කරුණු හතරගැන්න නොසිතිය යුතුයි කියන කාරණා හතර විතරයි අපි මේ දේශනාව අද සාකච්ඡා කරන්ටේදේ. මුලින් සෙහිපත් කලා වගේ ඉදිරියට තියෙන කරුණු ටික ඉදිරියට දේශනාවක සාකච්ඡා කරන්්ඩ ඉතුරු කරමින් අපි අදට ධර්ම දේශනාව නිමා කරමු මේ උතුම් ධර්ම දේශනාව උතුම් සූත්‍ර දේශනාව තුලින් දේශනා කරන්න. දායකත්වය ලබල දෙන්නේ බත්තරමුල්ල පැළවත්ත දේසිංහ මාවතය පදිංචි ඩීපා රොඩ්්‍රිගූ මහත්මිය ඇතුළු පවුලිසිියල දෙනා විසින් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ මහා කුසල කර්මයේ හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව නිධනක් ප්‍රාප්තියට පත්වන සෝමපාල කෝට්ටයාරච්චි අදරණීය පියන්නන්ටත් සිරිවර්ධන ගුණසේකර සීයාටත්, සෝමාවතී ගුණසේකර ආ්චියම්මාටත් දයා ගුණසේකර පුංචිියම්මාටත් මෙයින් ලබාගත්ත උතුම් කුසල ධරමයන් අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. අමරාකෝට් යාරච්චි මෑණියන්ට නිරෝගී සුවය හා දීර්ගාවිෂ ලැබේවා පවුලී සියලු දෙනාටම නිරෝී දීර්ගාවිෂ ලැබේවා. අසෙල් හා ගංගුල් යන පුතාලාගී උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රත්නත්‍ර ආශිරුවාදයෙන් ශක්තිය ලැබේවා. දේශකයන්නන් වහන්සේටත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරීවනය ලැබේවා කියලා අපටත් ආශිරුවාදි කරනවා. එට අමතරව සහභාග වූ සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලේකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ආරෙ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ කුසල් හේතු වේවා බෞද්ධයා මාධ්්‍යජාලයේ නිර්මාත්‍රුවරව වැඩසිට අපුවත් වී වදාලෙ දරනාාගම කුසලදම්ම නායක මාහිමි පාණන් වහන්සේටත් අපි රැස්කරගත්ත සියලුම පුුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියල දීපා රොද්්‍රගූ මහත්මේ ඇතුළු පිරිස පුුණ්ඥානුමෝදනා කරනවා පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාාවේවා සියලු දෙනාටම නැවතවතාවක් ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදවිං උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩ මේ පු්්‍යෙ ධර්මයන් හේතුවාසනාවේවා කෙළ ප්‍රාර්ථන කර අක සසාචබුමට්ठා දවානගා මහිටිකා ఉnyaන්ත අනුමවා චර රක්කං තුළුකසාසන දවෝ වසතුකාලීනේ සස්්‍යිය සම්පතිහුතුච පිතු භවතුළුකො චෙරජ බවතු දම්මිකු